අපේ තාත්තා වයස අවුරුදු 80 දී අංශභාග රෝගයේ හැදිලා එක්තැන් වෙලා අවුරුදු දෙකක් තිස්සේ බොහෝ කායික මානසික දුකකටපත් වෙලා මරණයටපත් වුණා. මම පවුලේ එකම දරුවා නිසා එතුමගේ උපස්ථාන කටයුතු සම්පූර්ණයෙන්ම අපේ කර මත පැටවුණා. ඒ අවුරුදු දෙක තුලදී මමත් නොසිතූ අත්දැකීම් සමුදායක් මටත් අත්විඳින්න අවස්ථාව ලැබුණා. සසරේ සංවේගයේ උපදවා ගැනීමට කැමති ඔබ සමග එම අත්දැකීම් බෙදා හදා ගැනීමටයි මේ වීඩියෝ දර්ශනය හැදුවේ. මේ වීඩියෝ දර්ශනය විවිධ අවස්ථාවලදී අපි දුරකථනයෙන් වාර්තාගත් දර්ශනවලින් සමන්විතයි. යම් පමණකට හෝ සසර බිය ඇති කර ගැනීමට එය ප්‍රයෝජනවත් වේයයි මම සිතමි. මුලින්ම අපි තාත්තව රෝහල් ගත කරලා සති දෙකක් පමණ ප්‍රතිකාර කළා. නමුත් එයින් තාත්තට විශේෂ ගුණයක් ලැබුණේ නැහැ. ඒ සති දෙකම තාත්තා දවල් රැ නැතිව වෛද්‍යවරුන්ටවත් රෝහල් කාර්ය මණ්ඩලයටවත් මටවත් අවනත නැතිව මේ විදිහට කෑ ගසමින් කාලය ගත කළා. මටත් ඒ සති දෙකම නිින්දක් තිබුණේ නෑ. ඒ විතරක් නෙමෙයි, වාට්ටුවට යන එන අය වුණත් තාත්තගේ මේ අසාමාන්‍ය හැසිරීම නිසා අපි දිහා වුණත් බැලුවේ අමුතු විදිහට. බලන්න කර්මයේ විපාක දෙන හැටි. ඒ අතරතුර තාත්තගේ අතට විස බීජයක් ගිහිල්ලා අත මේ විදිහට පළලා අතේ ලොකු තුවාලයක් ඇති වුණා. ඒ තුවාලයට අපි මාස ගාණක් බෙහෙත් දාලා තුවාලය හොඳ වුණේ. තාත්තව ගෙදර එක්කගෙන ගිහිල්ලා මම තාත්තගේ උපස්ථාන කටයුතු පටන් ගත්තා. අපටත් මහ ගෙදරම වැඩ ඉන්න බැරි නිසා අපි ගෙදර ඉඩමෙම මේ වගේ කුඩා කුටියක් හදාගෙන තාත්තගේ උපස්ථාන කරගෙන ගියා. නමුත් නුවණැති පින්වතුන් පිරිසක් ඉදිරිපත් වෙලා අපට මේ වගේ පහසුවෙන් වැඩ ඉන්න පුළුවන් කුටි සෙනසුනක් සකසා පූජා කළා. මගේත් තාත්තගේත් අම්මගේත්
ආහාර ටික හොයාගන්න මම හැමදාම ගමට පින්ඩපාතේ වැඩියා. ප්‍රදේශයේ සත්පුරුෂ පින්වතුන් හැමදාම අපි වඩිනකම් මහමග බලාගෙන ඉඳලා අපට සිව්පසෙන් උපස්ථාන කළා. අපි පින්ඩපාතෙන් අරගෙන එන ආහාර තාත්තට ඒ විදිහටම කවන්න බෑ. ඒවා පහසුවෙන් ගිලින්න පුළුවන් ආකාරයට නැවත සකස් කරන්න ඕනේ. අංශභාග ලෙඩුන්ට ආහාර ගිලින්න හුඟක් අමාරුයි. ඒ නිසා එක කටක් කවලා ඊළඟ කට කවන්න උපස්ථායකයාට බොහොම ඉවසීමෙන් ගොඩක් වෙලා බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. තාත්තගේ මලමුත්‍ර පිට උනේ ඇඳීමයි. දවසට 3-4 වතාවක් මේ විදිහට මල පහ පිට වෙනවා. සමහර දවස්වලට ඒවා අතින් අරගෙන ඇඳ පුරා ගන්නවා, විසි කරනවා. පැම්පර්ස් ඇඳුවට වැඩක් නැහැ. ඒවා ඉරනවා. තාත්තා ටිකක් කියන දේ අහනවා අඩුයි. කැටිට ටියුබ් එකක් දැම්මත් අතින් ඇදලා ගලවලා විසි කරනවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ අත් අල්ලලා ඇඳේ බැඳලා තියෙන එක. ඉතින් දවසම ලෙඩෙක් එහෙම තියෙන එක මිනිස්සෙයින්ට සලකන විදිහක් නෙවෙයි කියලයි අපට හිතෙන්නේ. ඒ නිසා මලමුත්‍ර ඇඳේම පිට වෙන්න ඉඩ හැරලා අපි නිතරම ඇඳ ඇතිරිලි මාළු කළා. මම දවසට ඇඳ ඇතිරිලි 25ක් විතර හොදනවා. ඒක වෙහෙසක් තමයි. නමුත් උපස්ථායකයෙක් වුණහම හිතන්න ඕනේ උපස්ථායකයාගේ පහසුව නෙවෙයි ගිලනාගේ පහසුවයි. ඒ නිසා අපේ ඉවසීම, මෛත්‍රිය, කරුණාව වගේ ගුණධර්ම පරීක්ෂා කරගන්න මේවා හොඳ අවස්ථාවක් කරගන්න අපට පුළුවන්. අම්මේ බේගාලේ අම්මේ මාව මැරෙන්නේ නිසමිනාද ඇඳක බොහෝ කාලයක් එකතන වෙලා ඉන්න ලෙඩෙකුට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි බෙඩ්සෝ, එහෙම නැත්නම් ඇඳ තුවාල. ඒ සඳහා එයා බෙඩ් එකක්, එහෙම නැත්නම් වෝටර් බෙඩ් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දවසට කිහිප වතාවක් උණු වතුරෙන් ඇඟ පිහලා පවුඩර් යොදලා තරමක් දුරට හරි වළක්ව ගන්න පුළුවන්. අපිත් ඒ හැම උපක්‍රමයම භාවිතා කළා. නමුත් කර්ම විපාක අපට වළක්වන්න අමාරුයි. තාත්තටත් ඒ වගේ බෙඩ්සෝ කිහිපයක්ම ඇඟ පුරා ඇති වුණා. මේ තුවාලයකට අපි අවුරුදු එකහමාරක් විතර බෙහෙත් කරලා තමයි හොඳ කරගත්තේ. මෙවැනි තුවාලයක් උඩ නිදාගෙන ඉන්න එක ලෙඩාට ගොඩක් වේදනා කරයි. නිතරම එයට මලමුත්‍රා ආදී ඇතුල් වෙලා ආසාදනීය වෙන්නත් පුළුවන්. සමහර ඇඳ තුවාල වලට පණුව තියලා තියෙනවා ඔබ දැකලා ඇති. ඒ නිසා මම මේ තුවාල වලට හැමදාම බෙහෙත් දැම්මා. බෙඩ්සෝ කියන්නේ පිටතින් කුඩා තුවාලයක් විදිහට පෙනුනට ඇතුළත මස් කුණු වෙමින් අස්ති දක්වාම ගමන් කරන විශාල තුවාල වර්ගයක්. ඒකට මේ වගේ බෙහෙත් පෙඟවූ ගෝස් කැබලි ඇතුල් කරන්න ඕනේ. මේ අපේ තාත්තට අවසාන කාලෙදී විඳින්න උන තවත් දුකක් තමයි. මිනිස්සු ජීවිතයේ අවසාන කාලවලදී ගතිනිමිති පහළ වෙලා නොඑක ආකාරයට දොඩවනවා කියලා අපි අහලා තියෙනවා. ඒ වගේ අවස්ථා අපේ තාත්තගෙන් මම ඇස්පනා පිටම දැක්කා. මේ ඒ වගේ අවස්ථා කිහිපයක්. මම මරන්න එපා. අයියෝ. මම තව මරන්න දින දිනවා. මම ඒක වෙලා දැන් ඉන්නේ මට කිසිම වෙන කියන්නේ කතාවක් නැහැ.
මට වෙන කියන්න කිසිම කතාවක් නැහැ. වාව් හිරවද දැන් ඉතින් මට කියන්න කිසිම වෙන කතාවක් නැහැ. දැන් ඉතින් මම මොනවද කියන්නේ? අයියෝ අයියෝ අම්මේ අම්මේ අයියෝ අම්මේ අම්මේ මගේ ජීවිතේ මෙතනින් අවසාන නැහැ. මෙහෙම අවුරුදු දෙකක් විතර ගත වෙනකොට තාත්තා ආහාර ගන්න එක හොඳටම අඩු වුණා. අන්තිමට අපි වතුර ටිකක් දුන්නත් පිට උගුරේ යනවා, ගිලින්න බැහැ. ඊළඟට වෛද්‍ය උපදෙස් මත තිබුණ විකල්පය තමයි නාසයෙන් බටයක් දාලා ඒකෙන් පෙරන ලද දියර ආහාර දෙන එක. ඒ පියවරටත් අපි ගියා. නාසයෙන් බටයක් දාන එක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ඒක ලෙඩාට බොහොම වේදනාකාරී අවස්ථාවක්. මොකද බටය නහයෙන් දානකොට ලෙඩා ඊට විරුද්ධව ප්‍රතිචාර දක්වනවා. එතකොට බටය යන්නේ පෙනහල්ලට. එතකොට බටේ ආපහු ඇදලා අරගෙන ආයෙ වතාවක් ඇතුල් කරනවා. මෙහෙම 10-15 වතාවක් උත්සාහ කරලයි වෛද්‍යවරයා ඒ බටේ දාන්නේ. එතකොට ලෙඩා දඟලන නිසා වටේ ඉන්න අය අතපය අල්ල ගන්නවා. අපට අවස්ථා කිහිපයක්ම එහෙම බට දාන්න සිද්ධ වුණා. මෙහෙම වේදනා ගොඩක් විඳිමිනුයි දැන් ජීවිතේ පවත්වන්නේ. දැන් ඉතින් මේ තාත්තා ගත කරන්නේ අන්තිම දින කිහිපය. අපේ තාත්තා ඉස්සර 6-4 උස මහත මිනිස්සෙක්. දැන් නම් ඉතිරි වෙලා තියෙන්නේ අස්ති ටිකත් හමත් විතරයි කියලා බැලූ බැල්මට පේනවා. දැන් හුස්ම ගන්නෙත් බොහොම අමාරුවෙන්. දැන් මේ ලෙඩාගේ සෙම වැඩි වෙලා නියුමෝනියා තත්වයට එනවා. ඉතින් නිතරම සෙම අයින් කළේ නැත්තම් සෙම හිර වෙලා ලෙඩා මැරෙන්න උනත් පුළුවන්. එතකොට ලෙඩාව පැත්තකට ඇල කරලා තියන්න ඕනේ. මිනිත්තු 15න් 15ට විතර නිතරම මේ විදිහට සෙම අයින් කරන්න ඕනේ. ඇස් වලින් නිතරම කබ එනවා. දැන් හුස්ම ගන්නෙත් බොහොම අමාරුවෙන්. අපි ජීවිතයේ මොනතරම් ඉගෙන ගත්තත් මොන රැකී රක්ෂාව කළත් මොනතරම් මුදල් වතුපිටි ඉඩකඩම් යාන වාහන තිබ්බත් අමුදරුවන් හිටියත් මේ තත්ත්වයේ ඉක්මා යන්න අපට බැහැ. මේ අවස්ථාවේ බලන්න මේ ලෙඩා හුස්ම ටිකක් ගන්න විඳින දුක. මේ විදිහට තාත්තා අවසන් හුස්මත් හෙලා මේ ලොව හැර ගියා. අපගේ මේ මව්පිය උපස්ථානයට නොඑක ආකාරයෙන් උදව් උපකාර කළ සත්පුරුෂයින්ට ආරාධනා කොට අප විසින් ධර්ම දේශනාවක් පවත්වා සියලු දෙනාටම පින් අනුමෝදනා කර අපි අපගේ මව්පිය උපස්ථානය නිමා කළා. ඔබගේ අපගේ අවසාන කාලයත් සමහර විට මේ විදිහට ගත කරන්න වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත්
අපේ කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නැතුව ඉන්න අපි කොහොමද පුරුදු වෙන්නේ? ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ඇඟේ පෙතේ හයිය තියෙන කාලේ අපි බොහෝ කාලයක් ගුණධර්ම දිනුන කළොත් අපට එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න හැකි වේවි. මොකද දුක් වේදනාවේ අනුශේ විදිහට තියෙන්නේ පටිගයයි. ඒ නිසා මේ වගේ අවස්ථාවක මිනිස්සු දිගටම පෙලෙන්නේ ද්වේෂයෙන්. මිය යන්නේ ද්වේෂයෙන්. මිනිසෙක් විදිහට ඉපදිලත් අපි අන්තිමට මිය යන්නේ මෙහෙමනම් අපි ලැබූ දුර්ලභ වූ මනුස්සත්ව ප්‍රතිලාභයේ ප්‍රයෝජනීය කුමක්ද? ඒ නිසා සියලු දෙනාගේම අප්‍රමාදයේ පිණිස මෙම අනුශාසනාව හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.